राज्य बुद्धि सेवे श्रीलंका नाविकमुदा बुद्धियांशे ऐतलो अनेकुत बुद्धियांशे वेते लबी दिबु तोरतुरु वल्ट अनुव एकाबद्ध मेहियुमकिन पासुगी अगोस्त मास 30 वनदा दहवल काले गमुरु मुहुदे सिदु करन लद विशेष मेहियुमकदी गोडबीम देशट यात्रा करमिन तिबु सेक सहित बहुदिन दीवर यात्रावक निरीक्षणयट लक् कर तिबेनवा එම බහුදින දීවර යාත්‍රාවේ ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ උර 10ක පාර්සල් 259ක් ලෙස අසුරුන ලද හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් මෙහිදී සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් මද්‍රව්‍ය තොගය බහුදින දීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 5 දෙනෙකු නාවික හමුදාව සිය බහරයට ගත්තා. පසුගිය 30 වනදා ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම දීවර යාත්‍රාව මද්‍රව්‍ය සහ අතල් සැකකරුවන් පිරිස අද අලුයම ගොඩබිමට ගෙනීමටයි නාවික හමුදාව සමත් උනේ. මෙලෙස හෙරොයින් මද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක පිට නාවික හමුදා බහරයට ගත් බහුදින දීවර යාත්‍රාව පසුගිය ජූලි මාස 30 වන දින මෙරට මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මද්‍රව්‍ය තොගය බහුදින දීවර යාත්‍රාව වෙත ලබා දෙනට ඇතැයි සැක කෙරෙනවා. ආරක්ෂකංශ බහරයට ගන්නා ලද මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2321කට අධික වෙනු ඇතැයි විශ්වාසය පළ කෙරෙනවා. අතරංගොඩගත් සැකකරුවන් වයස අවුරුදු 31 37 අතර වයස් කාණ්ඩවල පසුවන අහුගල්ල බලපිටිය හබරදුව යන ප්‍රදේශවල පදිංචි කරුවන්. මෙම මද්‍රව්‍ය තොගයේ අතරංගොඩ ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කර සිටියේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ විදේශීය රටවල සිට මද්‍රව්‍ය ජාවාරම මෙහෙවන පුද්ගලයෙකු මෙම මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින බවට සැක කරන බවයි. රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණු තොරතුරක් මත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ශ්‍රීලංකා නාවික හමුදාවේද සහාය ලබාගෙන අද දින අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් විෂමද්‍රව්‍ය බේරුවල මුහුදු තිරේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම මද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ නමගිය සංවිධානාත්මක අපරාධකරුවෝ එවැගේම මද්‍රව්‍ය ජාවාරම්කරුවෝ විදේශීය රටක රැඳී සිටිමින් විදේශීය ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබෙන බව දැනට කරුණු අනාවරණයෙන් තිබෙනවා. ඒ වගේම මෙම මද්‍රව්‍ය තොගය මාලදිවයිනට ආසන්න මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් බෝට්ටුවට ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම බෝට්ටුව දැනට බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බෝට්ටුවක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ වෙන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබූ හෙරොයින් මද්‍රව්‍ය ප්‍රමාණය किलोग्राम 779කට වැඩි ප්‍රමාණයක් මෙම වර්ෂය තුල ඒ වගේම ගරු අධිකරණයේ නඩු 15200ක් පමණ පැවරීමට කටයුතු කර තිබෙනවා. සැකකරුවන් 15141 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.